පොකට් එකට ෆිට වෙන new axe ticket perfume. කලින් ඉඳලා අපිට ආරංචි ලැබිලා තිබුණා සජිත් ප්‍රේමදාස මැතිතුමාව නම් කරාට පස්සේ විශාල පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න ඉන්නවා. පොහොට්ටුවේ අය අනිකුත් පක්ෂවල මන්ත්‍රීතුමන්ලා මේ සියලු දෙනාම එකතු වෙනවා කියන පණිවිඩය අපි දැනගෙන හිටියා. මේ වෙනකොට අපේ පක්ෂය දාලා ගියපු මන්ත්‍රීවරු විශාල පිරිසක් දැන් වෙනකොට එකතු වෙමින් ඉන්නවා. පොහොට්ටුවේ සමාජිකත්වය අරගෙන පොහොට්ටුවට වැඩ කරපු එක්සත් ජාතික පක්ෂයේ කලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ වෙනකොටත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක එකතු වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ කියනවා මේ ගොන් කතා පහක් නොකිය ඉන්න කියලා යම්මන්පිල මහත්තයා කියනවා. අපි කියනවා අපි මාධ්‍යයට වාරණ දාලා නැහැ. මාධ්‍යයට ඕන තරම් ප්‍රශ්න අහන්න අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් පුළුවන්. හැබැයි අද මාධ්‍යයට වාරණ දාලා තියෙන්නේ ගොන් කතා නෙමෙයි, කට ඇරියොත් මොනවා කියයිද කියලා දන්නේ නැති නිසා. ගොන් කතා පහක් නෙමෙයි, ගොන් කතා ටොන් ගානක් අහගන්න පුළුවන් වේවි. මාධ්‍ය වාරණ අයින් කළා දැම්මොත්, ටෙලිප්‍රොම්ප්ටර් අයින් කළා දැම්මොත්, අද ලියලා දෙන දෙයක් කතා කරන ජනාධිපති අපේක්ෂකයෙක් තමයි එතුමන්ලා ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි සාමූහික තීන්දුවක් කෘත්‍ය අධිකාරි මණ්ඩලයේදී ගනු ලැබුවා. එහිදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ පක්ෂයේ නායකතුමා, ගරු සජිත් ප්‍රේමදාස අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකතුමාගේ නම යෝජනා කරා. ඒක ඒකමතිකව ස්ථීර වුණා, කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ පාර්ලිමේන්තු කණ්ඩායම කැඳෙව්වා, ඒ අයට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව දැනුම් දුන්නා. දැන් අපි හංසයා ලකුණෙන් මෙවර ජනාධිපතිවරණයට අපි ඉදිරිපත් වෙනවා. ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන්න. ගම්මන්පිට මහත්මයාට මොලේ නැති වුණාට ඊට වඩා හුඟක් හොඳ මොලයක් තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි අද මැතිවරණ ව්‍යාපාරය ගෙන යාම සඳහා කෙටුම් පදක් ඉදිරිපත් කරා. සජිත් පාර්ශ්වයෙන්ත් ඉදිරිපත් කරා. නමුත් මංගල සමරීර ඇතුළු ඔක්කොම කිව්වේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත් කරපු මැතිවරණ ව්‍යාපාර පිළිබඳ කෙටුම් පත් තමයි ඉතා හොඳ ප්‍රායෝගික කියලා. ඒක මේ රටේ ජනතාවට උමනා වුණ වෙලාවට මම එනවා. Maxis, number one tie in Sri Lanka.